කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම කාරණා කිහිපයක් අපි මේකේ මානුෂීය කතා කළා මේ වෙද්දි මේ සතිය වෙද්දි අපි තරුණ ජනමාධ්‍යදී සංගමය සහ තරුණ නීතිඥ සංගමය අපි වැඩිදුර විස්තර ඉස්සරහට කියන්නම් මේ සියලු මර්ධනයන්ට එරෙහි දැවැන්ත ක්‍රියාකාරීත්වයකට අපි සූදානම් වෙමින් සිටිනවා උදාහරණයක් විදිහට දමිතා බේරත්නගේ සිදුවීම ගත්තොත් එහෙම දමිතා ඇයව අත්අඩංගුවට ගැනීමේ සිට එතන සිද්ධ වෙච්ච සම්පත් අවභාවිතය දූෂණය කියන එක කරප්ෂන් කියන එක අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විතරක් නෙමෙයි ලංකාවේ දූෂණ පනත් වලදී කරප්ෂන් කියන එක අර්ථකථනය වෙන්නේ දූෂණේ එක අංගයක් තමයි තමන්ගේ බලය සම්පත් අවභාවිතා කිරීම කියන එක කාට හෝ වාසියක් වෙන්න නැත්නම් අවාසියක් වෙන්න මේ වෙද්දී ආණ්ඩුවට වාසියක් කරගැනීම සඳහා කරප්ෂන් කියන එක බරපතල විදිහට සිද්ධ වෙමින් තියෙනවා දූෂණය අවභාවිත කරමින් ඉන්නවා සම්පත් පිරිස් බලය සහ සියලු දේ අවභාවිත කරමින් සිටිනවා තොර මේකට එරෙහිව ඒක බීටා අය කිව්වා මීට කලින් මේකට එරෙහිව ලංකාවේ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන් ඒ වගේම මෙතනින් එහාට අපි ආණ්ඩුවලට ලිඛිතව ඉල්ලීම් කරලා බලපෑම් කරනවා ඊළඟ ආණ්ඩුවක් ආවම කවුරු හරි වෙන්න පුළුවන් ඒ ආණ්ඩුව ඉන්නේ කුමනම පක්ෂයකින් වෙන්න පුළුවන් අපි විපක්ෂයේ සියලු බලවේග වලින් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවට නැවතපත් වෙන්න බෑ විපක්ෂයේ කවුරු හරි තමයි බලයට එන්නේ ඒ අයෙන් අපි ඉල්ලනවා ඔබ පාර්ශවකාරයෙක් වුණොත් ආණ්ඩුවක නැත්නම් ඔබ ආණ්ඩුවක නායකත්වයක් ගත්තොත් එහෙනම් අනිවාර්යයෙන් මේ සියලු කරප්ෂන් මේ සියලු මර්ධන ක්‍රියා මානව හිමිකම් කඩගිරීම. එතකොට මේක ප්‍රධාන නීති කලාප තුනකින් ආවරණය වෙන එකක් කරප්ෂන් කියන එක. දෙවෙනි එක හියුමන් රයිට්ස් කියන එක. තුන්වෙනි එක වද හිංසා, අතුරුදාන් කිරීම, වද හිංසා සහ වෙනත් අපරාධමය නීතිවලින්. මේ වෙද්දී අමානුෂික ලෙස සැලකීම කියන අපරාධය දමිතා බේරත්නට සිද්ධ වෙලා තියෙන බව කියනවා රඳවා තබා ගැනීම තුල. රඳවා තබා ගැනීමදී අපි කතා කළා ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුල විතර නෙමෙයි පොලිසිය තුල පවා පහුගිය 29 වෙනිදා මේ ආසන්නයේදී අත්අඩංගුවට ගත්ත විශාල පිරිසක් විසිගානක් අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලන්ට බන්ධන ටොයිලට් එකක් නැහැ. ඒතොර පොලිසිය තුල රඳවා තබා ගන්නට වෙලාවේ පොලිසිය හරියට වැසිකිළියක් නැහැ. එක තැන රඳවගෙන ඉන්නේ. ඒතොර බන්ධනාගාරයට ගියායම සෙවන් පැක් කරනවා කියලා කියන්නේ. නිදා ගන්න කියලා කකුල් වලින් තල්ලු කරන ඔක්කොම තද වෙන්න. ඉඩමදි නිසා. ඒතොර මේ සියලු රඳවා තබා ගැනීම. මොකද දැන් අරගලකාරයන්ගෙන් හිරගෙවල් පුරවද්දි ඉඩමදි. තොර මේ අමානුෂික සැලකීම මේවා අපරාධමය වැරදි. තොර මේ සියලු වැරදි වලට රහිව මේවා කැටගරයිස් කරලා මේ සියල්ලට රහිව අපි නීතිමය පියවර ගන්නවා. අද දමිතා බේරත්න ගන්න 14 දක්වා රිමාන්ඩ් කරා. ඒගොල්ලෝ රිමාන්ඩ් කරපු දවස් වෙනකන් තියාගත්තේ නැහැ නීතිඥවරු සටන් කරලා අද මෝෂන් එකක් දාලා දමිතට ඇප ලබා ගත්තා. එයට තිබුණු චෝදනාව ඇප කොන්දේසි කඩකිරීම කියන එක. ඒක තිබුණේ ඇය එක්තරා විරෝධයකට සහභාගී වෙලා ඒකට අදාළ වැයට චෝදනා ඉදිරිපත් කරලා අධිකරණේ එතකොට ඇය අධිකරණයට බාර වෙලා ඇය අත්අඩංගුවට ගත්තේ නැහැ බාර වෙලා ඇයට අප ලබා දුන්නා ඊට පස්සේ කොන්දේසි කඩ කරමින් නැවත විරෝධතා කිරීම කියන එකයි ඇයට තියෙන මේ එතකොට මේක කිසිසේත්ම අර පැහැරගෙන ගිහිල්ලා මේ පොලිසිය විශාල සෙනඟක් දාලා ඇයව දුක් පීඩාවටපත් කරන තරම් එකක් නෙවෙයි ඇයට අධිකරණයෙන් නියෝග කරා නම් ඇය ගිහිල්ලා ඉදිරිපත් වෙන්න තිබුණා ඇයට කරුණු දක්වන්න තිබුණා එතකොට මේවා සියල්ල පෙන්නන විදිය මේ සියල්ල පීඩාවට පත් කරන යොදවන විදිය ගැන අපට දැවැන්ත විරෝධයක් තියෙනවා මේවට අදාළව සියලු ආයතන වලට පැමිණිලි කරන නඩු දාන්න මේ සඳහා අපි සියලු කෝඩිනේෂන් කටයුතු ඉස්සරහට කරනවා. ඒ වගේම අද අධිකරණයට ඔබ දන්නවා ඇති අපි මෙතන මාධ්‍ය සාකච්ඡාව කලාකරුවන්ගේ තේමාව යටතේ ගත්තේ ජයන් අප්පුහාමි කලාකරුවා අගෝස්තු 18 වෙනිදා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයේදී පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් සැඟවිලා පලා ගියා කියලා පලා ගිහිල්ලා හැංගිලා ඉන්නවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය නිවේදනයක් දැම්මා. මේක කලාකරුවෙක් විදියට. ඔබ දන්නවා කලාකරුවෝ විශේෂයෙන් රංගනයේ යෙදෙන අය තමන්ගේ කීර්තිනාමය කියන එක ඉතාම තීරණාත්මකයි. දමිතා බේරත්නගේ කීර්තිනාමය ඔවුන්ගේ කටයුතුවලට ඉතාම තීරණාත්මකයි. ඔවුන්ට අවස්ථා ලැබෙන්නේ, ටෙලිනාට්‍ය ලැබෙන්නේ වගේම ඔවුන්ගේ නිර්මාණ ජනතාව බලන්නේ මේ කීර්තිනාමයත් එක්ක. ඒතර බරපතල අසාධාරණයක් ධ්‍යාන අප්පුහාමිට කරන මොකද 18 වෙනිදා විරෝධය ඉවර වෙලා අපි යද්දි පොලිසිය ශිෂ්‍යයන්ට පහර දෙමින් බොරැල්ල පැත්තට ගියා ශිෂ්‍යයනුත් ගියා ධ්‍යාන අප්පුහාමිලා විතරයි එතන හිටියේ ඔහු ඇතුළු මෙතන ඉන්නවා ඒ කලාකරුවෝ ඒ කලාකරුවෝ ටික විතරයි එතන හිටියේ ඔහු පලා ගියේ නැහැ ඔහු එතනට වෙලා පැය භාගයකට වැඩි කාලයක් එතන හිටියා ඔහු කිව්වා මාව මොකක්ද දන්නේ නැහැ මාව පොලිසියෙන් ගත්තා ඊට පස්සේ මම මොකද්ද ඔහු පොලිසියෙන් ගන්නවා නම් ඔහු ඉදිරිපත් වෙන්න ලෑස්ති වෙලා හිටියේ ඊට පස්සේ ඔහුගේ නීතිඥ අධිකරණයට පැහැදිලිව කිව්වා පහුවද හවස මාධ්‍ය නිවේදනය දානවා අද මම කියන්නේ අද විශේෂ වාර්තාවක් දාන අධිකරණයට මහේස්ත්‍රාත් අධිකරණයට ධ්‍යාන අප්පුහාමි පලා ගියේ නැහැ කියලා පොලිසියෙන් මේකට එරෙහිව මේ ඔහුට කරපු බරපතල ඔහුගේ කීර්තිනාමයට අපහාසයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව ඔහු ධ්‍යානට පුළුවන් අපහාස නඩු දාන ඔහු එක කරනවද නැද්ද කියන එක ඉදිරියේදී බලමු
ඊට පස්සේ දමිත අබේරක් මත කරපු අපහාස වලින් මාධ්‍ය නිවේදන වලින් ප්‍රකාශ වලින් අත්තරන් කොට ගැනීමේ ක්‍රමවේදයෙන් මේ සියල්ලට නඩු දාන්න පුළුවන් මේ සියලු දේවල් පොලිසිය කරන වැරදි රතිතු සේනාරත්න කලාකරුවෙක් තරුණ කලාකරුවෙක් ඔහු පහුගිය කාලයක් තිස්සේ අරගලයට සම්බන්ධ වෙනවා කියලා ඔහු කලේ සිද්ධ වෙන සිදුවීම් වීඩියෝ කරමින් සමාජයට පෙන්වන එක ඔහු අපි දනුවත්ව අපි ඔහු කිසිම විරෝධයක් බොහෝ විරෝධතා ඔහු සංවිධානය කරේ නැහැ සංවිධායකෙක් නෙවෙයි සංවිධානය කරනවා කියන වෙනම වෙන. ඔහු කරේ ඒකට සහභාගී වෙලා ඒක ගැන රටේ මිනිසුන්ට දැනුවත් කරන එක. ඒක එක්තරා මාධ්‍ය භූමිකාවක්. ඔහුත් දන්නේ නැතුව ඇති ඔහු මාධ්‍යවේදී කියලා නමුත් ඔහු එක්තරා මාධ්‍ය භූමිකාවක් සහ වෙනත් භූමිකාවක් කළා. ඔහු තුන්වතාවක් අත්අඩංගුවට ගත්තා. ඔහු දවස් ගණනාවක් බන්ධනාගාරයේ වැඳිලා. තුන මේ ඔහු කිසිම තැනක ඔහු ওই කියන වැරදි කරලා නැහැ. ඔහු ෆෝන් එකට තියාගෙන වීඩියෝ එක කරපු විතරයි කළේ. දමිතා බේරත්නම් තායත් වෙන්නේ ඒ ගණේ. එයත් බොහෝ විට කළේ දේවල් දැනුවත් කිරීම. මේ සිද්ධ වෙන දේ ගැන රටට කියන. එතන මේ වගේ කුමන්ත්‍රණකාරී කටයුතු වුන් කලේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මේ කලාකරුවෝ විතරක් නෙමෙයි සියලු දෙනාම මේ විදිහට මේ සිද්ධ වෙච්ච දේවල් මේ සියලු දේවල් ඒගොල්ලෝ කරන්න වැරදි. ඒගොල්ලෝ නීති ඝටනවා. ඒගොල්ලෝ සම්පත් අවභාවිත කරනවා. මේවට විරුද්ධව අපි දැනුත් කටයුතු කරනවා. දැන්ම අපි නීතිමය ක්‍රියාමාර්ග පටන් ගන්නවා. කොහොම වුණත් ඊළඟ ආණ්ඩුවක් ආවම ඊළඟ ආණ්ඩුවකදී වෙන්නේ සියලු නිලධාරීන්ට අවශ්‍ය ඒ වැරදි වලට අවශ්‍ය දඬුවම් ලැබෙන තැනට අපි ක්‍රියාකාරීත්වය ඉස්සරහට ගෙනියනවා කියලා කියන බොහොම ස්තුතියි.